මේ දිනවල මාධ්‍යයේ නිතර කියවෙන චරිතයක් වන්නේ නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරී තනතුර දරන නිෂාරා ජයරත්න ගැනයි. මල්නම් ජයරත්න ජයරත්න නම් මල් යනුවෙන් කවුරුත් දන්නා ව්‍යාපාරයේ ප්‍රධානියා නිෂාරාගේ පියා බව ඇය සතියන්ත පුවත්පතකට කරුණු මෙසේ හෙළි කර තිබුණා. අපේ කතාබහ ඔබේ පුංචි කාලෙන්ම පටන් ගමු. කොහෙද ඉපදුනේ? කොළඹද? ඔව් මම ඉපදුනේ කොළඹ. උපන්දා ඉඳලා මම කොළඹ ජීවත් වෙන්නේ. ඔබේ අම්මයි තාත්තයි කොළඹ උපන්න අයද? ඔව් දෙන්නම උපන්නේ කොළඹ. එතකොට ඔබ ඉස්කෝලේ ගියේ? මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ වෙනකල් ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ. උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාතියන්තර පාසලේ. උසස් පෙළ කරන කාලේ වෙනත් පාසලක් තෝරා ගත්තේ ඇයි? අපේ අම්මගේයි තාත්තගේයි බලාපොරොත්තු වුණේ උසස් අධ්‍යාපනයට මාව එංගලන්තයට යවන්න. ස්ටැෆර්ඩ් ජාතියන්තර පාසලට ගියාම ලන්ඩන් A level කරන්න පුළුවන් නිසායි එහෙම කළේ. හැබැයි ඒක අමාරුවෙන් ගත්ත තීරණයක්. මොකද අවුරුදු 11ක් ගිය පාසල සහ මගේ මිතුරියන් දාලා යන්නේක ලේසි වුණේ නැහැ. ඔබේ පවුලේ විස්තර කොහොමද? සහෝදර සහෝදරියන් ඉන්නවද? මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා ව්‍යාපාරිකයෙක්. මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ. ඔබේ පියා ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු සමූහ ව්‍යාපාරයේ හිමිකරු නේද? මෙහෙමයි ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා. ව්‍යාපාරේ දැන් තියෙන මට්ටමට දියුණු කළේ මගේ තාත්තා. තාත්තා එහි හිමිකරු සහ සභාපති ලෙස කටයුතු කරනවා. පුංචි කාලේ ගෙදර පරිසරය කොහොමද? මල්ලිත් එක්ක රණ්ඩු වෙන්න අල්ලපු වෙලාවල් එහෙම නැද්ද? අපි ඉතින් පුංචි පවුලක්. හරිම සහයෝගයෙන් සතුටින් ජීවත් වුණේ. අදත් එහෙමයි. මල්ලි මමයි රණ්ඩු කරගත් වෙලාවල් නම් නැහැ. මට ඉන්න එකම සහෝදරයානේ. මම දෙන උපදේශක් උනත් ඔහු පිළිගන්නේ බොහොම කැමැත්තෙන්. මල්ලි මොකද කරන්නේ? මල්ලිත් උපාධිය කළේ එංගලන්තේ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ. තාත්තයි අම්මයි මල්ලි තුන්දෙනා ගැනම කතා කළත් ඔවුන්ගේ නම් අහන්න අමතක වුණා. තාත්තා ගාමිණී ජයරත්න, අම්මා චමරි ජයරත්න, මල්ලි හසංග ජයරත්න. නීති ශාස්ත්‍රයට එන්න ඔබට පුංචි කාලේ ඉඳලම කැමැත්තක් තිබුණාද? නැත්නම් මව්පියන්ගේ කැමැත්තටද අද ඉන්න තැනට පාර තෝරගත්තේ? ඇත්තටම මේක මගේ අම්මගේ සිහිනයක්. මොකද ඇයට හීනයක් වෙලා තියෙනවා නීතිඥයෙක් වෙන්න. හැබැයි අම්මට ඒ කරගන්න බැරි වුණා. ඉතින් ඇය ඒ හීනය මාතුලින් දැක්කා. අම්මා තමයි මට අවශ්‍ය කරන මග පෙන්වීම කළේ. අනික් අතට තාත්තා ව්‍යාපාර කටයුතුත් එක්ක කාර්ය බහුලයි. ඒ නිසා අම්මා තමයි අපේ අධ්‍යාපන කටයුතු වලට මග පෙන්වුවේ. අපේ අම්මගේ අම්මයි තාත්තයි මගේයි මල්ලිගේයි කටයුතු වලට සෑහෙන උදව් කළා. ඉස්කෝලේ එක්කගෙන ගියත් ආපහු එක්කගෙන ආවෙත් සීයා. ඉගෙනීමට විතරද අම්මගෙන් අවසර ලැබුණේ? සංගීතේ නර්තනය වගේ දේවල් හැදෑරුවේ නැද්ද? විශාරද නන්දා මාලනී මහත්මිය ළඟ මම පුංචි කාලේ ඉඳලම සංගීතය හැදෑරුවා. සංගීත විශාරද අවසන් විභාගයේ පෙනිපෙනි මට එය නවත්තන්න වුණා. මොකද සංගීතය කරන්න ගිහින් මගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වෙයි කියලා බයක් අම්මට තිබුණු නිසා. හොඳයි දැන් අපි කතා කරමු නීති අධ්‍යාපන ශාස්ත්‍රයට එන්න ඔබට පසුබිම හැදුණු හැටි. නීති ශාස්ත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ වෙනකම් නීතිය ගැන ඉගැන්වීමක් සිදු වෙන්නේ නැහැ. අපේ අම්මා මාව ලන්ඩන් A level කරන්න යොමු කරන්න හේතුවක් වුණේ ඒ නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. මොකද ඒ කාලේ ලන්ඩන් A level වල නීතිය එක් විෂයක් ලෙස ඉගෙන ගන්න පුළුවන්. අපේ අම්මා එයින් බලාපොරොත්තු වුණේ තව දෙයක් තිබුණා. ඒ තමයි ලන්ඩන් A level වලදී මම නීතිය හදාරලා එයින් මං ලබා ගන්න අවබෝධයත් එක්ක උසස් අධ්‍යාපනයටත් නීතියම තෝරගන්නවද නැද්ද කියන තීරණය ගන්න මට අවස්ථාවක් දීම. උසස් පෙළ නීති විශේෂ ලැබුණු ප්‍රතිඵලය මොකද්ද? මම කලිනුත් කිව්වා වගේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමෙන් මම ඉවත් වෙලා ආවේ බලවත් අකමැත්තකින්. හැබැයි ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ නීතිය ගැන හදාරන්න ගත්තට පස්සේ මම ඒට ඉතාම කැමති වුණා. හොඳින් අධ්‍යාපන කටයුතු කළා. නීති විෂයට ඒ සමාර්ථයක් එක්ක උසස් පෙළ හොඳින් සමත් වුණා. මියුසික් කලාව වගේ ඉස්කෝලේ කාලේ වෙනත් බාහිර ක්‍රියාකාරකම් කළේ නැද්ද? එහෙම කරපු හැම දෙයක්ම මියුසික් වලට සම්බන්ධ දේවල්. මොකද මම පුංචි කාලේ ඉඳලම බටහිර සංගීතයට වඩා ಭಾರತೀಯ සංගීතයට හරිම කැමති කෙනෙක්. පාසලේ මම පෙරදිග සංගීත කණ්ඩායමේ හිටියා. එහෙම ඉන්න අතරේ බටහිර සංගීත කණ්ඩායමේ ගුරුතුමිය මට කතා කළා ඇගේ කණ්ඩායමටත්. ඉතින් මම පාසලේ පෙරදිග සහ අපරදිග සංගීත කණ්ඩායම් දෙකේම සමාජිකාවක් විදිහට කටයුතු කළා. අනික් කාරණේ මේකයි, මගේ තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඔහු ආනන්ද විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රථම නායකයා. එය ඔහු ආනන්ද ඉතිහාසයේ තැබූ වාර්තාවක්. දැන් වගේම ඉස්කෝලේ කාලෙත් ඔබ බොහොම ප්‍රියමනාප තරුණයක් වෙන්න ඇති. කොහොමද පිරිමි ළමන්ගෙන් ලැබුණු ආකර්ෂණය? ප්‍රේමවන්තයෙක් එහෙම හිටියේ නැද්ද? මෙහෙමයි, මං ගෙදරින් ඉස්කෝලේට, ඉස්කෝලෙන් ගෙදරටත් ආපු කෙනෙක්. ටියුෂන් උනත් කළේ ගුරුවරු ගෙදරට ගෙන්වලා. මම බාහිර සමාජයට තනියම නොගිය තරම්. පිරිමි ළමයි හම්බුනේ දහම් පාසලේදී. ඊට පස්සේ පිරිමි ළමයි හම්බුනේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී. දහම් පාසලෙත් ස්ටැෆර්ඩ් පාසලෙත් මට පිරිමි යාළුවෝ හිටියා. හැබැයි පෙම්වතෙක් නම් හිටියේ නැහැ. කොයි දහම් පාසලටද ගියේ? කොටපල අමරකීර්ති හාමුදුරුවන්ගේ ශාන්ති පදනම මගින් කළ දහම් පාසලට තමයි මම ගියේ. එදා තිබුණේ බොරැල්ලේ. උසස් අධ්‍යාපනයට එංගලන්තේ ගත කළ කාලය කොහොමද? උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වීම මගේ ජීවිතේ මං ගත්ත අමාරුම තීරණ වලින් එකක්.
මොකද ඉපදුණු දවසේ ඉඳලා විදේශගත වෙන දවස වෙනකම් මගේ දෙමව්පියන් හැමදේම මට කරලා දුන්නා හැම පහසුකම්ම දුන්නා සාමාන්‍ය ගෙදර දොරේ වැඩක්වත් මට කරන්න දුන්නේ නැහැ මලක් වගේ මං හැදුවේ හැබැයි පිටරට ගියාම මම හැමදේම තනියම කරගන්න ඕනේ එංගලන්තේ හිටිය අවුරුදු 3 මං හැමදේම තනියම කරගත්තේ මගේ මව්පියන්ටත් හැකියාව තිබුණා මගේ උදව්වට කෙනෙක් එහෙ නවත්තන්න හැබැයි එයාලා එහෙම කළේ නැහැ මට මගේ දේවල් තනියම කරගන්න හුරු වෙන්න අම්මයි තාත්තයි එහෙම කරන්නේ නැති දැන් බලද්දී ඒ අවුරුදු 3 මම ඇත්තටම විශාල පන්නරයක් වුණා එංගලන්තේ කොයි විශ්වවිද්‍යාලයේද ඔබ ඉගෙන ගත්තේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ ඒ තියෙන්නේ ලන්ඩන් ඉඳන් පැය එකමාරක් විතර දුරින් මගේ විශ්වවිද්‍යාලයේ කිට්ටුව තමයි කැන්ටබරි දෙව්මැදුර තියෙන්නේ. ඒක හරි ලස්සන ප්‍රදේශයක්. හැබැයි අධික සීතල සහ වැසි සහිත කාලගුණ පැවති කාලා අභියෝගයක් වුණා. කෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පස්සේ මොකද කළේ? එංගලන්තයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නද? ඒක Tamanගේ කැමැත්ත. නීති උපාධිය ගත්තට පස්සේ මට අවශ්‍ය නම් තිබුණා පශ්චාත් උපාධිය කරන්න. එහෙම නැත්නම් එහෙ නීති ශාස්ත්‍රයට අවශ්‍ය බැරිස්ටර් කියන විභාගය කරන්න. හැබැයි මගේ අම්මගේ තීරණය උනේ ඉතා ඉක්මනින් මම යලි ලංකාවට ආ යුතුයි කියන එක. එහෙම ඇවිත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග කළ යුතුයි කියන එක. ඉතින් මම ලංකාවට ආවා. විදේශ උපාධියක් තියෙන නිසා මම කැමතිනම් නීති විද්‍යාලයේ වසර 3ක විභාගයේ වසර 1මාරකින් කලන්න පුළුවන්කම තිබුණා. මම මහන්සි වෙලා වසර 1මාරකින් ඒ විභාගය අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන්නේක අනිවාර්ය කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් උනේ. ඊට පස්සේ 2011 දෙසැම්බර් මාසේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා. පෞද්ගලික නීති ශාස්ත්‍රයට යන්නේ නැතුව රාජ්‍ය සේවයට එන්න තීරණය කළේ ඇයි? මේ කතාබහේදී ඔබට තේරෙන්න ඇති මගේ මුළු ජීවිතේම අම්මගේ මගපෙන්වීම මත ආපු බව. තීරණාත්මක අවස්ථාවකවල තීරකයා උනේ අම්මා. ඉතින් ඔතනදී එහෙමයි. මම යන්න ඕන මාර්ගය මොකද්ද කියලා අම්මා ඔය වෙනකොටත් හොයලා බලලා ඉවරයි. ඇගේ තීරණය උනේ මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳෙන්න ඕනේ කියන එක. අනෙක් අතට මම මේසයක් පිටුපසට වෙලා කරන ජොබ් වලට කැමති නැහැ. හැබැයි අපරාධ නීති ශාස්ත්‍රයට හරි කැමතියි. අම්මා කිව්වට පස්සේ මම නීතිපති දෙපාර්තමේන්තුව ගැන හොයලා බැලුවා. එතකොට මට දැනගන්න ලැබුණා මෙහි සිවිල් සහ අපරාධ ලෙස ප්‍රධාන අංශ දෙකක් තිබෙන බව. අනෙක් අතට මට වැටුණා නීතිපතිවරයා යටතේ රජයේ අධිනීතිඥවරයෙක් ලෙස කටයුතු කිරීම ලේසියෙන් කෙනෙකුට නොලැබෙන බොහොම ගරුගාම්භීර රැකියාවක් කියලා. ඉතින් 2013 නීතිපති දෙපාර්තමේන්තුවට අධිනීතිඥ වරුන් බඳවා ගන්න ගැසට් පත්‍රය නිකුත් කළාම මම ඒට අයදුම් කරලා සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම සමත් වෙලා රජයේ අධිනීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුණා. එහෙම ස්ථීර සේවයට එන්න කලින් වසර දෙකක් පමණ මම නීතිපති දෙපාර්තමේන්තුවේ ආගමන සහ විගමන අංශයේ නීතිඥවරියක් ලෙස తాවකාලික පදනම මත සේවය කළා. නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනට පස්සේ කොළඹින් පිට ප්‍රදේශවලත් රාජකාරී කරාද? ඔව්, හලාවත මාතර කෑගල්ල ගම්පහ මහාධිකරණ වල මම අපරාධ නඩු කටයුතු මෙහෙව්වා. ඒ හැම තැනකදීම මම මගේ කාර්ය නිසි ලෙස ඉටු කළා. එහෙම රාජකාරී කරද්දී විත්තිකරුවන්ගෙන් තර්ජන එල්ල වුණු අවස්ථා හැම තියෙනවද? එහෙම වෙච්චi අවස්ථා නම් නැහැ. ඔවුන් හිතන්නේ නැති මම කරන්නේ මගේ රාජකාරිය කියලා. ඔබ කොළඹ රාජකාරියට ආවේ කොයි කාලේද? 2013 අවුරුද්දේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය යටතේ වෙනම ඒකකයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු මෙහෙවන්න. එවකට එය අධීක්ෂණය කරන්න බාරව හිටියේ වත්පන් නීතිපතිතුමා. එතුමා මගෙන් ඇහුවා එම ඒකකයේ වැඩ කරන්න කැමතිද කියලා. මං හිතුවා ඒක මට හොඳ අවස්ථාවක් කියලා. ඔය කාලේ බැඳුම් කර නඩුවත් එක්ක රටේ ජනතාව ඔහුව දැනගෙන හිටියේ. එතකොට දප්පුලද ලිවේරා මහතා අතිරේක සොලිසිටර් ජෙනරාල් වරේ 2017 ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් මම දප්පුල ලිවේරා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරී කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ වගකීම ඔබට පැවරුණාම ඔබ එක රැයින් දරුවක් වෙනවා. කොහොමද මේ රාජකාරිය ඔබට පැවරුනේ? නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන පොදු ජනතාවට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අපි විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි රටේ ජනතාව ඒ දැනගෙන හිටියේ නැහැ. ගොඩක් අය දැනගෙන හිටියේ මෙතනින් වැඩක් නොකරන ආයතනයල් ලෙසයි. වත්මන් නීතිපතිතුමා නීතිපති ධූරයට පත් වුණාට පස්සේ ඔහුට උණ වුණා මේ තත්ත්වය වෙනස් කරන්න. 19 වෙනි සංශෝධනය ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනතට එතුමා බොහෝ කැමැති. විනිවිදභාවයේ වගකීම් සහ සංවේදී බව කියන සංකල්ප තුන ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට හඳුන්වලා දුන්නා. මහජනතාවට දැනගත යුතු කරුණු කොහොමද ජනතාව අතරට බෙදා හරින්නේ කියලා නීතිපතිතුමා කල්පනා කරන්න ඇති. එතකොට තමයි අපි කරන දේවල් ජනතාව අතරට යන්නේ. එතනදී තමයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී කියන තනතුර නීතිපතිතුමා විසින් ඇති කළේ. ඒට ඔහු තෝරා ගැනීම උනේ මාව. මම වැඩ කරන ක්‍රමවත් බව පිළිවෙල ඒට බලපාන්න ඇති කියලා මං හිතනවා. වත්මන් නීතිපතිතුමා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මහජන විශ්වාසය දිනාගෙන තියෙනවා. එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මටත් නිහතමානී සතුටක් තියෙනවා. අපේ මාධ්‍ය මිතුරන් එක්ක කරන ගනුදෙනුව කොහොමද? හරිම සතුටින් මම මගේ රාජකාරිය කරන්නේ. හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නැත්නම් මගේ රාජකාරිය කරන එක ලේසි නැහැ.
මොකද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියට අමතරව මම කොළඹ මහාධිකරණයේ අංක 1හි පැමිණිලි මෙහෙවන රජයේ ප්‍රධාන නීතිඥවරිය ලෙස කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම් නීති වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේත් වැඩ කරනවා. ඔබේ සමකාලීන මිතුරියන් ඔබට වඩා සැහැල්ලු ජීවිත ගත කරනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔබේ ජීවිතේ තරමක් හිර වෙලා රාමුවකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම මං ඉටු කරන බැරෑරුම් රාජකාරියත් එක්ක මගේ ජීවිතේ යම් රාමුවකට කොටු වෙලා වගේ තමයි. හැබැයි මේක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මගේ රාජකාරිය හරියට කරලා මම ලබන්නේ විශාල තෘප්තිය. නන්දා මාලනිය ළඟදී හමුුනේ නැද්ද? මොනවද ඇයේ ගෝලයා ගැන කියන්නේ? එතුමිය මට නිතර හමු වෙනවා. මේ කාර්ය බහුලත්වයේ අඩු වුණ කාලෙක විශාරද විභාගයේ ඉතිරි ටික සම්පූර්ණ කරගන්නත් ඕනි. එතකොට ඉස්කෝලේ යාළුවෝ නම් නිතර හමු වෙනවා අඩුයි. හැබැයි යාළුකම් වෙනසක් නැහැ. ගෙවෙමින් තියෙන්නේ ජීවිතේ හොඳම කාලේ. ජීවිතේ බෙදා ගන්න කෙනෙක් විවාහයක් ගැන තවම හිතලා නැද්ද? ඔය ප්‍රශ්නෙට මට මේ වෙලාවේ උත්තර දෙන්න නම් බෑ. ඒ තමයි මේ සුන්දර නීතිඥවරිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු අදහස්. ඉතින් ඇයගේ ඉදිරි ගමනට රසඳුන අපිත් සුබ පතනවා.